උදෑසන මම පුතාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විෂය නිර්දේශයේ අපි කතාය ධන වස්තු හා හැඩපැල කියන පාඩම. මේ පාඩමෙන් අපිට ගොඩාක් විෂය නිර්දේශය කතා කරන්න තියෙනවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යනවා. මේක පළවෙනි පාඩමේ පළවෙනි පියවර. මට කියන්න බලන්න හැඩතල හතර මොනවද කියලා
वाइज वेरी गुड मार्क्स का टैलेंट है ඊළඟට මම කිව්වේ ඔන්න දැන් තමයි මම මගේ වැඩේ කරන්නේ මොකද්ද මගේ වැඩේ ඝන වස්තු මම පුතාලගේ කලින් දැනුම තමයි මෙච්චර වෙලා බැලුවේ මගේ පුතාලා 3 4 දි කරගන්න ඕන ටික ඔක්කොම උඩින් කරගෙන හරි කියනවා දැන් දැන් මේකේ මූණක තියෙනවා මූණක සමචතුරස්‍රාකාරය ඊළඟට මේකේ මූණක මේ අඳුරු කරලා තියෙනවා මම මේකේ කොළ පාටි වර්ණ ගන්නලා තියෙනවා මූණක ඒ මූණක ගැන මගේ පුතාලට මම අද කියන්න පුළුවන් සමචතුරස්‍රාකාර හැඩයක් තියෙනවානේ හතර පැත්තම සමාන වුණු හැඩයක් තියෙනවා මගේ පුතේ අන්න එහෙනම් ඊට පස්සේ ඔයාලා බලන්න මේක තියෙන මේ ඉදිරි පෙනුම කියලා අපි මේකට කියනවා මේක හතරේ කතා කළ ඉදිරි පෙනුම මේක උඩින් බලනම පේනවා උඩින් බලනම පේන්නේ මොකද ඒ හැඩය මොකක් වගේද පේන්නේ මේ උඩින් බලනම මේ පේන්නේ කියලා හැදී සමචතුරස් ඒකට අපි කියන පුතේ සැලැස්ම කියලා උඩින් බලනම කියනවා සැලැස්ම කියලා मगपुते ගණකය ගණකය කියනවා ඊට පස්සේ මම වෙනවා ගණකයේ ලක්ෂණ ටික ඔයාලට කතා කරන්න ගණකය දැන් මේක අපි මේකේ චරිතයට ආරෝපණය වුණොත් මම හිතුවත් මම මේක ගණකය කියලා මට මං ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපි කතා කරන්නේ මම ගසක් වෙමි ඒ වගේ සිංහල වලදී අපි කතා කරනවානේ අන්න ඒ වගේ මේක ගත්තොත් මොකද්ද මේක නම මොකද්ද ගණකය very good ගණකය මේ ගණකේ මම ගණකේ කියලා හිතුවොත් මට කතා කරන්න පුළුවන් මට තියෙනවා මොනවද පළවෙනි එක ධාර මොනවද තියෙන්නේ ධාර ධාර කියලා හඳුන්වන්නේ මගේ පුතේ මෙන්න මේ පාද දෙක මෙහෙම පාදයක් මේ අතර තියෙන පාදිකුත් මේ පාදයකුත් මේ ඔක්කොම අපි හඳුන්වනවා ධාර විදියට මේක අත කිව්වොත් මේක බෝඩ් එකේ මේ යන සමන් මේක ගන්න උදව්වට මේක පුතේ මෙන්න මෙහෙම මේ තියෙන ධාරයට අපි කියනවා ධාර කියලා මේ තියෙන රේඛාවට අපි කියනවා ධාර කියලා එතකොට මේක කියනවා මගේ පුතේ ධාර කීයද ගණන් කරන්න බලන්න සමචතුරස්‍රාකාරයි කියුවා. එහෙනම් මේ පැත්තේ මූණතක හැඩය සමචතුරස්‍රාකාරයි කියුවා.
ඒ වගේ කීයක් මේකේ ඇද්ද හිතලා කියන්න බලන්න අහන්නවා හිතලා කියන්න බලන්න කීයක් කියලාද මතක් කරලා කියන්න බලන්න හරියට හයක් තියෙනවද අපි ගණන් කරලා බලමුද ආයි ආ ගණන් කරන් බලන්න 1 2 3 4 5 6 very good excellent අපි බලමු මේකෙත් එක දීලා තියෙනවද කියලා ආ තියෙනවනේ එහෙනම් අපි කියපුවා හරිනේ කීයක් තියෙනවද 6ක් තියෙනවා very good මම පුතේ එහෙනම් මම ගණකය ගැන මම ඔයාලත් එක කතා කරා ගණකයේ තියෙන ලක්ෂණ ගැන කතා කළා මට කියන්නේ ගණකයක තියෙන ලක්ෂණ මම තනින් තනින් අහනවා මට සුදු කියන්න බලන්න ගණකයේ ධාර කීයක් තියෙනවද 12යි very good මම පුතේ සුදු මට කියන්න බලන්න මූණක් කීයක් තියෙනවද කියලා 6යි very good මම පුතේ මූණක් 6යි සුදු මට කියන්න මේක ශීර්ෂ කීයක් තියෙනවද කියලා very good එහෙනම් ඔයාලට පුළුවන් නම් ගණකය ගැන කතා කරන්න කිව්වටින් මට දැන් මේවා තියෙනවා මට මේවා තියෙනවා මට මේවා තියෙනවා කියලා කතා කරන්න පුළුවන්ද පුළුවන් very good දැන් මම ඔයාලට මේ පාඩම අමතර දෙයක් මේ කියන්නේ يعني අපි සිස්සත්ව කියන්නේ සූදානම් වෙන්න ඕනේ නේ ඒක නිසා දැන් මම කියව මේ සමචතුරස්‍රාකාර මුහුණ දෙක කෝණ තියෙනවා කිව්ව හතරක් නේ මොන කෝණද තියෙනවා කිය මතක් කරන්න බෑ ඍජු කෝණ තියෙනවා කො very good එහෙනම් බලන්න මඟ පුතාලා හිතලා කියන්න මේ පැත්තේ හතරක් තියෙනවා නම් අපිට ගුණ කිරීමේ පාඩම උදව් කරගන්න පුළුවන් මතකද මේ පැත්තේ හතරක් තියෙනවා නම් මේ ඝනකයේ වගේ කීයක් ඇද්ද මේ එක පැත්තක හතරක් තියෙනවා කියලානේ ඔයාලගේ සමචතුරස්‍රාකාර මුහුණතක ඔයාලම දැන් කියන මේක මුහුණත හයක් තියෙනවලු අපිට ගුණ කිරීමේ පාඩමට යන්න පුළුවන් අපි එතෙන් ඉගෙනගෙන තියෙන ගුණ කිරීම එහෙනම් හතර වාරයක් හය කියක් තියෙනවද මම පුතේ එහෙනම් මේක තියෙනවා ඍජු කෝණ විදියට 24ක් මේක මේ අපේ විෂය නිදේශේ නැහැ ඉතින් මම ඒ පුතාලට විස්තර දැනගන්න ඕන නිසා මම ඔයාලත් එක්ක කතා කළේ ඒක රයිට් මම පුතාලට දැන් ගණකය ගැන ගැටලුවක් තියෙනවද නැහැ ගැටලු වෙන්නේ පහු වෙනකොට නේ අපි ඊළඟට කියන්න බලන්න මේ මොකක්ද කියන්නේ එන විදියට කියන්නේ මොකක්ද කියලා ආ මොකක්ද කියන්නේ එන විදියට ගණකය ආවේ බලන් 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 ඇඟක් කෙවලන හරි වෙයිද කියලා නේ हेदी නමක් හඳුන්වලා දුන්නා. මොකද්ද මඟ පුතේ නම මතක් කරලා කියන්න බලන්න. very good. ඍජු කෝණාශ්‍රය. මොකද්ද ඒක? ඍජු කෝණාශ්‍රය. එහෙනම් බලන්න ඒ වගේ මූණක් මේක තියෙනවද කියලා? තියෙනවා. එමනම් මේ මේක ඇටපත ගන්න ගියොත් අන්නවනේ වෙනදී අවුල් වෙනවනේ අපේ වැඩේ. ඒක නිසා මම මෙතෙන්ට යන්නම් මේක ගන්නම්. හරිද? ඔව්. මෙන්න පුතේ නම් මේකට අපි කියනවා මේකම නේද මේ තියෙන්නේ. මම වෙනස් නැහනේ. මම හරිද කොට? right මඟ පුතාලා very good. right එහෙනම් මේකට අපි කියනවා නම ඝනකාභය මොකද්ද වචනය ඝනකාභය මහ ප්‍රාණ බයන්නයි දෙන්නවල ඝනකාභය නයන්න ගැන මොකද්ද ගොඩක් අය ලියන්න ගියාම ඝනකාභය කියලා ලියන්න ගියාම නයන්න ගැන ගැටලුවක් ඇති කරගන්න මොකද්ද මොන නයන්නද ලියා ගන්න ඕන පිළිවෙලද ලියන්න බෑ කොච්චර ඉගෙන ගත්තා මොන නයන්න දෙන්නවල මතක් කරලා කියන්න බලන්න ඝනකාභය කියනකොට දන්තජ නයන very good දන්තජ නයන්නයි එන්නවල very good එහෙනම් මම මෙන්න ඝනකයේ අතට ඝන කාභයේ අතට ගත්තා දැන් මේ ඝන කාභයේ දැන් අරකේ වගේම පුතේ අරකේ කිව්වේ ඝනකයේ වගේම මේකෙත් තියෙනවා ධාර දැන් මේ දෙක ගත්තම ධාරයක් මේක ගත්තම ධාරයක් මේක ධාරයක් මේක ධාරයක් දැන් මේ වගේ මට හිතලා කියන්න බලන්න මේ වස්තුවේ මගේ වස්තු කියන්න බලන්න මේ වස්තුවේ මොනවද තියෙන්නේ කියලා ධාර කීයක් තියෙනවද කියලා 12ක් තියෙනවා. පෙන්වන්න ඕනද? පෙන්න ගමනේ කොයි එකටද ගෙන අපි එක බලා ගමු. 1යි. ඔයාලා ගණන් කරන්නකෝ. 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවනේ. එහෙනම් ධාර 12ක් තියෙනව නේද? ඔව් ධාර 12ක් තියෙනවා. right මම පුතේ
ඊළඟට ධාරයක් කියන කය පැහැදිලි කරලා දෙන්න ඕනද මේ නිර්මාණය වෙලා තියෙන මේ පාදයට තමයි අපි ධාරයක් කියලා කියන්නේ හරිද ඊළඟට තියෙන ශීර්ෂය මම කලින් පාඩමේ කලින් සමතත් ගණකයේදීත් මතක් කළා දුන්නාලට ශීර්ෂයක් කියන්නේ පාද දෙකක් හෝ තුනක් එකතු වෙලා හැදෙන මුල්ලකට අපි කියනවා ශීර්ෂය කියලා එහෙනම් මේකෙත් ශීර්ෂ තියෙන්නේ පාද කියනවා නම් විතර ගොඩක් පාද එකතු වෙලා හැදෙන්න බෑ ශීර්ෂ බලමු අපි ශීර්ෂ තියෙනවද කියලා තියෙනවද බලන්න මේක දිහා බලලා නැත්නම් මේ හැඩේ දිහා බලලා කියනවා අපේ පේපර් එකේ ඉන්නේ මේකනේ මේ වස්තු මේවා අත ගාලා බලන්නේ නැහැ නේ වෙලාවට තියෙනවනේ ආ කියමු බලන්න ගණන් කරගන්නකෝ You understand? Yes or no? Yes. Right, very good. ඊළඟට අපි යනවා මූණක් ගන්න හොයාගන්න. මූණක් ගන්න හොයාගන්න. අපේ මූණක් නෙමෙයි. මෙන්න මේ වස්තුවේ තියෙන මූණක් හොයාගන්න. මේ වස්තුවේ මූණතක මොන වගේ හැඩයක්ද තියෙන්නේ? තව මේ පැත්ත බලමු. ඕ ඒ මූණක් දෙක මාරු වෙලා තියෙන්න පුළුවන්. සමහර මේකට තර්ක කරනවා පොතේ හරියටම ඍජු කෝණාස්ථාකාර මූණක් තමයි තියෙන්න ඕනේ කියලා. නමුත් අපේ ප්‍රායෝගික ජීවිතයේ එහෙම දැකින්න නෑ අපිට. මෙහෙමත් තියෙනවා එහෙමත් තියෙනවා. ඒක නිසා අපි අපේ තරමට අපි මේ විදිහට හිතාගන්න. මූණක් හයක් තියෙනවා. මූණතක හැඩය අපි මේක ගන්න ඍජු කෝණාස්ථාකාරයි කියලා. මූණතක හැඩය ගන්න අපි ඍජු කෝණාස්ථාකාරයි කියලා. ඊට පස්සේ මේකේ මේ පැත්ත කළාම මේ පැත්තට සමානයි. කියන්නේ මේ පැත්තට සමානයි. මේ පැත්ත සමානයි. මේ පැත්ත සමානයි. ඒකට සමාන මුහුණක් යුගල තුනක් තියෙනවා. හොඳට වචන මතක තියාගන්න. සමාන මුහුණක් යුගල. මම අපිට හරියට ඉතින් තේරෙන්නේ සමාන මුහුණක් යුගල. මේ වචන තේරෙන්නේ මම මේ කියපේක. සමාන මුහුණක් යුගල තුනක් සමාන මුහුණක් යුගල තුනයි. ඒ කියන්නේ මේක මේ යුගලය කියන්නේ දෙකයි. මේක අපි දන්නවනේ මේ මුහුණකට මේ මුහුණට සමානයි. මේ මුහුණකට මේ මුහුණට සමානයි. මේ මුහුණකට මේ මුහුණට සමානයි. ඒකට අපි මේක ගණකේදී නම් අපිට මුහුණක් 6ම සමානයි කියලා. අපි මේකදී එහෙම පාවිච්චි කරන්නේ ගණකාදේදී. ගණකාදේදී කියන්නේ අපි සමාන මුහුණක් යුගල තුනක් කියලා. මුහුණක් කියන දහුවත් කෙලින්ම 6යි කියලා. මුණක් හයයි මුණතක හැඩය ඇහුවොත් ඇමරිකි පොනාස්සයි පාරයි කියනවා. අපිට වැඩි විස්තර කතා කරන්න ගියොත් අපි කියනවා මේකේ සමාන මුහුණක් යුගල තුනක් තියෙනවා කියලා. You understand? Right. ඔන්න පුතේ මේකට උදාහරණ ගන්න පුළුවන් අපිට ගඩොල් සැපය, ගිනි පෙට්ටිය, කිරි පෙට්ටිය, ඔය දත් බෙහෙත්, ටූත් පේස්ට් දාලා තියෙන පෙට්ටිය ඒ වගේව අපිට පරිසරයෙන් හොයා ගන්න පුළුවන්. වගේ දේවල් හොයාගෙන අපිට යන්න පුළුවන්. ඊට පස්සේ මම හිතේ මම නැවත ආත්තාවේ මේ දෙකම ගැන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඝනකය, ඝනකාභය. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ දෙක ගැන විතරයි ඔයාලත් එක්ක. ඝනකය සහ ඝනකාභය දෙක. ඝනකය සහ ඝනකාභය දෙක ගැන කතා කරනකොට මම ඊළඟ පියවරට යනවා. මම හිතේ මේක දැන් දෙකක් නිවස්තු. මේවා සමාන වෙන්නත් පුළුවන්, අසමාන වෙන්නත් පුළුවන්. අපි ඒ මොනවද කියලා දැනගෙන ඉන්නත් එපානේ. අපේ තරමට අපේ පන්තිය ධර්මයක් අපි දැනගෙන ඉන්නේ පෙන්නේ ලොකු ලොකු ඒවා නැතත් දැන් මට මේ දෙකක් තියෙනවා ඉස්සෙල්ලා මට මේ දෙක දිහා බලන්න පුළුවන් වෙනස්කම් පේනවද ඔයාලට රූපයෙන් බලන්න ඉස්සෙල්ලා පේනවද වෙනස්කම් මොනවද මම පුතාලට පේන වෙනස්කම් මූණ වෙනස්නේ එක හරිනේ පුතේ ඉතින් අපි එදිනදා දැක්කමත් ඔක්කොගේ මූණ එක වගේ නැහැ නේද? එක එක්කෙනාගේ මූණ වෙනස්, එකිනෙක වෙනස්. ඒ වගේ මේ දෙන්නගේ මූණතුත් වෙනස් වෙලා. මොකද්ද කියන බලන්නේ මගේ පුතාලා දකින්න වෙනස මූණතේ. දකින්න වෙනස කියන්නේ මූණතේ වෙනස. මේකෙන් ගණිතයේ මූණත මොන වගේද? විදි මේ සෝරි ගණ කාදේ මූණත මොන වගේද? එතකොට මේ දෙක සමානයිද? නෑ. මේ පැත්තෙන් පොඩ්ඩක් පේනවා සමාන වගේ අපි නම් ත්‍රිකෝණාස්සේ මූණක් සලක ඝනකාභයේ මූණක් සලකන්නේ ත්‍රිකෝණාස්ස ආකාරයි කියලා. අපි බලමු. ඒකක් කිව්වා. තව මොනවද කියන්නේ? ධාර ගාන වෙනස්ද?
නෑකුවටද කටහඬ උත්තරයක් දෙන්න කො නෑකුවම දෙකේම තියෙන ගාන කියන්න කො 12 12 තියෙනවනේ එතකොට වෙනස්ද නෑ වෙනස් නෑ නේ ටීචර් මේ මේ වෙනස් නෑ වෙනස් නෑ ඊළඟට සීරිත කිව්වම සීරිත දෙකේම සමානයිනේ වෙනස් නම් එතකොට ඇත්තම ඇද්ද මේ දෙන්නට ඈ මලන් වෙනස් නම් ඇත්තම නැද්ද කියලා මේ දෙන්න දිහා බලලවත් කියන්න බෑ වෙනස් නම් නැද්ද කියලා ඔන්න රයිට් මගේ පිට යෝ වේදන් එක්සලන්ට් මේක හැම පැත්තම එකයි ඒක දිහා හම්බුනේ අපිට මුහුණක් හැම සමානයි කියලා මෙයාට අපි එහෙම කිව්වද මෙයාට මොකද්ද අපි කිව්වේ සමාන මුහුණක් යුගල තුනක් තියෙනවා කියලා කිව්වා අපිනේ එහෙම සමානයි කියලා කිව්වේ නෑනේ අන්න ඒක එක වෙනස්කමක් එක එක වෙනස්කමක් මුහුණක් සමාන වෙන්නේ නෑ ඊළඟට දිග පළල උස මේකේ මේකේ ගත්ත මේක සමානයිද දිගයි පළලයි උසයි සමානයිද නෑනේ මගේ පුතේ එකක් දැන දිගයි පළලයි උසයි සමාන නෑ දැන් මගේ පුතේ මම දැන් මෙච්චර වේල ඔයාලත් එක්ක කතා කරේ මමනේ දැන් මම ඔයාලටත් කතා කරන්න අවස්ථාවක් දෙනොයි මමම කොච්චර කෑ ගැහුවට වැඩන්නේ මම දැන් ඔයාලට හෝ උපයාකාරකමක් වෙනවා දෙන්න එකතු වෙන්න ඕන ජෝඩු ජෝඩු එකතු වෙලා දෙන්න එකතු වෙලා මම මේ ඝන වස්තු ටිකක් මේ ඝන වස්තු වලින් කට්ටල ඔයාලට සපයලා දෙනවා එක්කෙනෙක් අද්දක පිටපස්සට කරගෙන අද්දක පියා ගන්නවා පියාගත්ත මිනිත් එක්කෙනා මේ ඝන වස්තු දෙකෙන් එකක් දෙන්න ඕන තමන්ගේ යාළුවට යාළුවට දුන්නම කරා යාළුවා අද්දක අත බල මේක මොකද්ද කියලා බලන්න බෑ එයා අතපත ගාලා බලලා මේක මොකද්ද කියලා මට කියන්න ඕන අත ගාලා අද්දක පියාගෙන මෙහෙම අත ගාලා ආ මේක ඝනකයක් ඝනකයක් නම් මේ වගේ අත ගාලා ආ අත ගාපු විදියට හිතනවා ඝනකයක් ඊළඟට මේ අත ගාලා බලන්න පුළුවන් බල තමන්ගේ යාළුවට කියන්න ඕන මට හම්බෙලා තියෙන ඝනකයක් මට හම්බෙලා තියෙන ඝනකයක් මට හම්බෙච්ච ඝනකයේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා එතකොට අනිත් යාළුව මොකද කරන්නේ ආයේ මේ දෙක එකට එකතු කරලා අර විස්තර කියපු යාළුවට දෙනවා නැවත අත ගාලා බලන්න කියලා ඊට පස්සේ එයාත් මේ දෙකෙන් එකක් තෝරගෙන අත ගාලා බලලා එයාට අහුවෙච්ච වස්තුවේ ලක්ෂණ කියලා ඔය විදියට දෙන්න තමා තමන්ට අහුවෙච්ච වස්තුවල ලක්ෂණ විස්තර කර ගන්න පුළුවන් විස්තර කරගත්තට පස්සේ විස්තර කරගත්තට පස්සේ ඔයාලට ඒ ලක්ෂණ පුළුවන් මම ඒ ක්‍රියාකාරකමට පුංචි අවස්ථාවක් දෙනවා දැන් ඔයාලට ඒකේ ක්‍රියාකාරකම කරාට පස්සේ මට හිතෙන්නේ මම උකාරේ මම මෙච්චර කෑ ගහපු දේවල් එතනින්ම අවබෝධ වේවි කියලා මම මෙච්චර වෙලා ඔයාලත් එක්ක කතා කර කරපු දේවල් ඒ ක්‍රියාකාරකමින්ම අවබෝධ වෙයි කියලා මම හිතනවා ඒක ක්‍රියාකාරකම කරලා ඉවරුණාට පස්සේ මම ඔයාලට දෙන පුතේ පුංචි පවර්මා මොකද මම මොන දේ කෑ ගැහුවත් වැඩක් නැහැ නේ මගේ පුතාලා ඉගෙනගෙන නැත්නම් ඒකනේ මගේ පුතාලා ඔළුවට දාගෙන නැත්නම් ඒ දේ මම කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ නේ මට කියන්නක බලන්න දැන් ඝන වස්තුවට මම දීපු උදාහරණය මොකද්ද ධාතු කැටයක් අපිට ඝන වස්තුවක් හැටියට හරියටම ගන්න පුළුවන් ධාතු කැටය තව තියෙනවා නැගී සුක් කැටය ඕවා නම් පුතේ නිෂ්පාදන ආයතනත් එක්ක මොන වගේ වෙලාවද දන්නේ දැනට තියෙනවා පුංචි නැගී සුක් කැටය ඒ නිෂ්පාදන ආයතනත් එක්ක අපිට ඔක ස්ථිරව දෙන්න බෑ මේක එහෙමයි කියලා අපිට ස්ථිරවම දෙන්න පුළුවන් වස්තුව තමයි ඝනකයට උදාහරණයක් ධාතු කැටය ඊට පස්සේ ධාතු කැටයක් දැලලා මේ ටිකක් බලලා දැව කියපු දේවලුත් උදව් කරගෙන මගේ පුතාලා මේ වගුව සම්පූර්ණ කරගන්න ඕන ඊට පස්සේ මේ වගුව සම්පූර්ණ කරගන්න ගියාම අපි ආයෙත් කතා කරලා බලමු මගේ පුතාලට ගැටලු වෙයිද කියලා ගෙදර ගියාම ගැටලුවක් ආවද ගෙදර ගිහින් අම්මගෙන් අහන්න ගියාම බෑනේ නේ ඒක නිසා මට කියන්නක බලන්න ඝනකයේ ධාර කීයක් තියනවද කියලා පොදු උත්තරයක් කවුරුත් එක්ක දෙන්න බලන්න මට ධාර 12යි very good තීර්ෂ අටයි very good මුහුණ දැන් මම මේකට තව කොටසක් එකතු කරලා මුහුණටක හැඩය කියන එකද කරොත් මොකද ඔයාලගේ උත්තරේ very good සමචතුරස්‍රාකාර මුහුණක් මේ ඒතර මුහුණටක තියෙන ඍජු කෝණ කීයක් තියෙනවද කියලා හොයන මුහුණටක හතරක් තියෙනවා ඝනකයේ තියෙනවා 24ක් very good ඝනකයේ තියෙනවා 24ක් ඒ ටිකත් ඕනනම් අපිට එකතු කරගලා අරගෙන අපි අමතර දැනුමට තියාගන්න පුළුවන් ඊළඟට මම යනවා ඝනකාභයට
ගණ කාබේට නම් පුතේ අපිට පරිසරයේ ඕන තරම් උදාහරණ තියෙනවා. ගඩොල් කැටයක් ගත්තා සන්ලයිට් සබන් එකක් වෙනද පොර වෙනස් එක්ක ගන්න දැනට සන්ලයිට් සබන් කැටය. දත් බෙහෙත් පෙට්ටිය ඒ වගේ දේවල් අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්. ගඩොල් කැටය නම් මං හිතන්නේ වෙනස් වෙයි කියලා නේ. ඒක වෙනස් වෙන එකක් නැහැ නේ ගඩොල් කැටේ මේ හැඩේනේ. ඉස්සරහට වෙනස් වෙන එකක් නැහැ. ඒ වගේ වෙනස් කරාම අර ගොඩ නැගිලි හදාන්න ගියා මේ ප්‍රමිතිය නැති වෙනමනේ පුතේ. ප්‍රායෝගික ජීවිතයේ ගැටලු ඇති වෙනමනේ. ඒක නිසා ඒ හැඩේ වෙනස් වෙන එක වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ගඩොල් කැටේ. අනිත් එක අපි ඕන කෙනෙක් දැකපු දෙයක් නේ ගඩොල් කැටේ කියන එක. රයිට්. එහෙනම් මට කියන්නක මේකේ ධාර කීයක් තියෙනවද කියලා ගඩොල් කැටේ. 12ක් තියෙනවා. වෙරි ගුඩ්. අර CM ධාර ධාරයකට වෙලා හැදෙන මුළු අටක් තියෙනවා. එයාගේ මූණත මොන වගේද? අපේ මූණත වගේ? ඔයාගේ ෆේස් එක කොහොමද තියෙන්නේ? ඍජු කෝණාකාර. එයාට ඒ වගේ අපිට නම් එකයිනේ තියෙන්නේ 1 ෆේස්. එයාට කීයක් තියෙනවද? ආයක් තියෙනවා. එයාට හැරිමු හැරිමු පැත්තේ මූණක් තියෙනවා. හැරිමු හැරිමු පැත්තේ මූණක් තියෙනවා. එයාටනේ අපිට නම් එකයිනේ. එයාට හයක් තියෙනවා. ඒක තමයි එයාට තියෙන වෙනස අපිට වඩා. ඊළඟට මගේ පුතේ මෙන්න මේක ගත්තත් මං කියන මූණතක හැදී මූණතක හැදී ඍජු කෝණාකාරයි මූණක් ඉබල කීයක් තියෙනවා කිව්වද? මූණතක ඍජු කෝණ කීයක් තියෙනවා කිව්වද? ඝන කාබේම ඍජු කෝණ කීයක් තියෙනවා කිව්වද? 24යිනේ ලොකු ඡන්දි ටිකක් දැන්නේ මටත් උගන්වලා ගන්නේ පාඩම් පහුවෙනකොටනේ. හරිද දැන් එන ඕක තමයි මගේ පුතේ මට අද දවසේ කරන්න තියෙන පාඩම් මම ආයෙත් මුලට එන්න ඕන. මම මේ මොන දේකවත් මගේ පුතාල වරගෙන නැත්තම් වැඩන්නේ නැහැ. මට ගෙදර ගිහිල්ලා හිටියාගේ ගෙමයි කියලා වාලිගෙනගෙන නැත්තම්. අපි අද කතා කර ඝන වස්තු දෙක ගැන කියන්න මට මොනවද කියලා? ඝනකයයි කාබයයි. ඝනකයයි ඝන කාබයයි. ඝනකයයි ඝන කාබයයි දෙකට මූලික වෙන හැඩපල මොනවද? නිර්මාණය වෙලා තියෙන ඝන වස්තුවක් නක් ඝනක ඍජු කෝණ sorry සමාන මූණක් යුගල තුනක් මත නිර්මාණය වෙන ඝන වස්තුව නම් හිතා කියන්නේ ඝන කාබය very good එහෙමනම් මම හිතනවා මට සතුටින් මගේ පුතාල උත්තර දෙන්න මොකද හොඳ දරුවෝ ටිකක් මට ඉන්නවා මුලින් ඉඳලා හැදිලා ඉඳලා ඒක නිසා මම සතුටේ ගැන ඝනකය ගැන කතා කරා ඝනකාබය ගැන කතා කරා ඒ වගේ තියෙන ලක්ෂණ කතා කරා මම හෙට මේක දිදෙන ඕගොල්ලන්ට සිංහල පාඩමත් එක්ක සම්බන්ධ කරගන්නවා මම හෙට මේ ඊළඟ පියවර මොකද චරිතාරෝපිත කතාවල තේනවා මම මේක චරිතාරෝපිත කතා කියන්නේ මම දෙනවා මෙන්න මෙයා ගැන ඔයාලා එතකොට අපි හිතමු මේ තරංග මේ මෙදුව තරංග කියලා එදාට අපි හෙට උදේ සිංහල පාඩමේදී තරංග නෙවෙයි ඉන්නේ කවුද ඉන්නේ තරංගට කතා කරන්න වෙනවා ගණකය ගැන. එතකොට තරංග කතා කරනවනේ මම ගණකය. මට තියෙනවා මූණක් 6ක්. මගේ මූණතක හැඩය සමචතුරස්‍ර ආකාරයි. මට තියෙනවා ධාර 12ක්. ඔය විදිහට මේ වස්තු දෙක ගැන මම අහඹුලක තෝරලා ගන්න දරුවට අවස්ථාව දෙනවා. මොකද මම මේකෙන්ම යනවා සිංහල පාඩමක් සමෝදානය කරගන්න. එතකොට මගේ පුතාලට අමාරු වෙන්නේ නැහැ. දැන් අදත් අහන් හිටිය. පෙත අහන් හිටිය වාක්‍ය පහ දරස්සාලා මට ලියලා දෙයි. පුළුවන්නේ? පුළුවන්ද? දැන් මම මේ කතා කරපු සියලුම දේවල් ඔක්කොටම තේරෙනවද? රයිට් මාකට්. You are excellent. එහෙනම් මම අද මගේ පාඩම මෙතෙන් අවසන් කරනවා. මගේ පුතාලා දීපු හෝම්වර්ක් එකක් කරගෙන ගැටලුවක් තියෙනවා නම් නැවත මගෙන් අහමින් අපි මේක ඉදිරියට කරගෙන යමු. අපිට ලොකු අභියෝග තියෙන නිසා අපි අභියෝග වලට මුහුණ දෙමින් වැඩ කටයුතු කරගන්න ඉගෙන ගන්නු. එහෙනම් මම ගණිත පාඩම අද මෙතනින් සමාප්ත කරනවා, අවසන් කරනවා. මගේ පාඩමට සවන් දීලා මාත් එක්ක එකතු වෙලා මේ පාඩම කරගෙන යන සහයෝගය දුන්නු මගේ රත්තරන් දුවල පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.